අයිබෝවන් සුබූ දෑසනක්. අපි හැමෝම රැකියාවක් කරන්න කැමති. සමහරක් වෙලාවට විවිධාකාරය රැකියාවන් කරනවා. ලේසි පහසු. හැබැයි මේ මොනදේ කරත් එකම ක්‍රියාව විවිධාකාර විදිහට කරගෙන යද්දි ජීතයට එපාවීමක් ඇතිවෙනවා. එහෙමත් නැත්තම් ශරීරයටත් හැම ක්‍රියාවක්ම එකම ආකාරයෙන් ජීතයට ලැබෙද්දි ඒ අස්ති එහෙම නැත්තම් ශරීරේ ලෙඩ බවට පත් වෙනවා. අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ තවත් විශේෂ කරුණක් පිළිබඳව. ඒ තමයි ධනහිස් අමාරුව පිළිබඳව. එහෙනම් අපේ වැඩසටහන ආරම්භ කරනවත් එක්කම විශේෂ කෙනෙක්ව හඳුන්වා දෙන්න ඕනේ. ඒ තමයි පාරම්පරික දේශීය වෛද්‍ය ලෙස්ලි ගුණතුංග මහතා. අයිබෝ අයිබෝන්. අපේ වැඩසටහනට ඔබව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මොකද අපේ වැඩසටහන පුරාවටම කතා කරන්නේ තවත් බොහෝ දෙනෙක්ව සුවතාවයට පත් කරන්න. ඔබත් එින් එක්කෙනෙක්, තවත් බොහෝ දෙනෙක්ව සුවතාවයට පත් කරන. මම මුලින්ම මතක් කරා මේ ධනහිස් අමාරුව කියන එක ගැන අපි කතා කරනවා කියලා. ඇත්තටම මොකද මේ ධනහිස් අමාරුව කියන්නේ? එහෙම නැත්නම් මේකට තවත් නමක් තියෙනවද? ඇත්තෙන්ම මේ ධනහිස් අමාරුව කියන එක අද බහුල වශයෙන්ම ඕනම කෙනෙකුට මේ ධනහිස් අමාරුව හැදෙන්න පුළුවන්. අවුරුදු 35න් ඉහළ ඕනෑම අයෙකුට මේ ධනහිස් අමාරුව හැදෙනවා. ආයුර්වේදයේ මේකට ඡන්දි ශෝත කියලා කියනවා. ඊළඟට බටීර වේද ක්‍රමේදී අපි කියනවා ආතරයිටිස් කියලා. ධනහිස් අමාරුව සන්ධිසෝත ගැන කිව්වත් අපි ආයුර්වේදයේ වාතෙන්, පිතෙන්, සෙමෙන්, තිදෝසජ වශයෙන් කොටස් වශයෙන් අපි බෙදලා තියෙනවා. තවත් අමතර විදියට යනවා කොෂ්ඨක ශීර්ෂ කියලා රෝගයක් තියෙනවා. ඒක හිවල් ඔළුවක් වගේ මේ ධනහිස ඉදිවෙන රෝගයක්. ඒකත් ආම වාත වගේමයි. අපි කලින් කිව්වා බටීර වේද ක්‍රමේ අපි හඳුන්වනවා ආතරයිටිස් කියලා. නමුත් ඒක බින්දිර ඇවිල්ලා තියෙන්නේ වෙදකමට ග්‍රීක භාෂාවෙන්. ග්‍රීක භාෂාවෙන් අත්‍රෝන් කියන්නේ සන්ධිය කියන එකයි, ටයිටිස් කියන්නේ ප්‍රදාහය නැත්නම් ඉම්ප්ලමේෂන් කියන එකයි. ඒකම මේ අනුව ගත්තම බටීර වෙදකමේ හඳුන්වනවා ඉම්ප්ලමේෂන් ඔෆ් ජොයින්ට් සන්ධි සෝද. හොඳයි, විවිධාකාර විදිහට හඳුන්වන හැබැයි බොහෝ දෙනෙක් අතර තියෙන ලෙඩක් ගැන තමයි අද අපි කතා කරන්නේ ධනහිස් අමාරුව. හැමෝටම තේරෙන විදිහට ඔන්න මං සිංහලෙන්ම කිව්වා ධනහිස් අමාරුව කියලා. ඇත්තටම මේකට බේතක් තියනවද ආයුර්වේද වෛද්‍යවරයෙක්? තියෙනවා. අපේ සිංහල කසාය තියෙනවා, අරිෂ්ට තියෙනවා, ආසව තියෙනවා, ගුලි තියෙනවා, කල්ක තියෙනවා, පත්තු තියෙනවා. ගොඩක් ඖෂධ වලින් අපි ආයුර්වේදයේ පෝෂක මේ ධනහිස් අමාරුව සම්බන්ධ. හොඳයි. ඖෂධ වලිනුත් පෝෂත්, ඒ වගේම ක්‍රම වලිනුත් පෝෂත් අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ. හැබැයි අද දවසේ අපි අද්භේතක් තමයි සූදානම් කරන්නේ. මේ මොකද්ද මේකට කියන නම කියලා මතක් කරගන්න. අපි මේකට කියනවා ඒරන්ට කර්පූර තෛලය කියලා. අපි මේක ගස්ත ප්‍රතිකාරයක් විදිහට අපි හදාගන්න ඖෂධයක් මේක. හොඳයි. එහෙනම් අපි ආරම්භ කරන්නේ ඒ සඳහා තමයි. මොනවද මේකට ඕන කරන දේවල්? අපි මේකට ඕන කරන්නේ තාම සරල දේවල්, මේ අපිට ගෙහෙම හොයාගන්න පුළුවන් දේවල්. එන්ඩ්‍රු තෙල්, මී තෙල්, කපුරු. අපි වඳු කපුරු ගන්න පුළුවන්, නැත්නම් අපිට කපුරු පෙති උනත් හොයාගන්න පුළුවන්. හොඳයි. එකින් එක මතක් කරගෙන යන්න ඕනේ මේ තියෙන ಗುಣ මොනවාද කියන එක. ඒක තමයි වැදගත්ම කාරණාව මේ වැඩසටහන. ඔව්. අපි එන්ඩ්‍රු තෙල් ගත්තාම මේ තියෙන එන්ඩ්‍රු තෙල්, මේ එන්ඩ්‍රු තෙල් වාත නසනවා, වාතය නසනවා, ඊළඟටම කාටිලේජ් වර්ධනය කරනවා, සූල නසනවා. ඒ වගේම මේකේ ගුණයක් තියෙනවා, ආම වාත නසන ගුණයක් තියෙනවා. ඒ වගේම මේක ඉතාමත් හොඳයි අපේ ගෙවි ගිය අස්ථි නැවත වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ එන්ඩ්‍රු තෙල් වලට. විවිධාකාර විදිහට ශරීරයට වැදගත් වෙන ඊතරක් නෙවෙයි, අද දවසට වගේම අනාගතයටත් වැදගත් වෙන බේතක් තමයි අද දවසේ අපි හදන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අස්තීන් දිරාපත් වුණාට පස්සේ ඒක නැවත ක්‍රියාකාරීත්වයට පත් කරන්න ලේසි පහසු දෙයක් නෙවෙයි. හොඳයි, අපි ඒ විදිහට කතා කරා. ඊළඟට මොනවද මතක් කරන්නේ? ඊළඟට කරන්නේ මී තෙල්. මී තෙලුත් වාතනාශකයි. ශූලයේ ඉඳිකට වලින් අනිනවාගේ වේදනාව නැති කරනවා. ඒ වගේම අස්ති දිරාපත් වීම වළක්වලා අස්තිවල වැඩිම ඇති කරගන්න හොඳ වටිනා ඖෂධයක් තමයි මී තෙල්. හොඳයි, මී තෙල් ගැනත් ඒ විදිහට සඳහන් කරා. කපුරු තියෙනවා. කපුරු. කපුරු බොහොම සෝතස් අවරෝධය කියන්නේ යන නාල අවරෝධ නැති කරගන්නවා. ඖෂධයක් નિયમિત ස්ථානය කරා වේගයෙන් ශීඝ්‍රයෙන් ගමන් කර ඒක උරා ගැනීමේ හැකියාව තියෙනවා කපුරු වලට. වාතනාශක ගුණයක් තියෙනවා. හොඳයි, අපි කතා කරා කපුරු ගැන, එඬුරු තෙල් ගැන, ඒ වගේම මී තෙල් ගැන. දැන් මේ ගේවල් ගැන කතා කරනවත් එක්ක මට පේන තියෙන පහනක්. ඒ කියන්නේ මේ තාපය එහෙම නැත්නම් ගින්දර අවශ්‍ය වෙනවද මේකට? ඔව්, ඇත්තම අපි මේ පහනේ බලාපොරොත්තු වන්නේ මේ එඬුරු තෙල්, මී තෙල්, කපුරු දාලා එක භාජනයකට මේ වගේ දාලා ඒ පහන් දැල්ලෙන් මේක රත් කරගන්නවා ටිකක්. හොඳ. පහන් දැල්ල කියන්නේ සාමාන්‍ය ටිකක් රසනේ අඩු. ඔව්.
හැබැයි මේ ගින්දරකට අල්ලනකොට එහෙම නැත්නම් අපි කතා කරොත් ගොඩක් වෙලාවට ගෙදරදී මේ අපි ලිපට අල්ලනවා. එහෙම නැත්නම් පහනකට වඩා ටිකක් රස්න දෙයකින් අල්ලනවා, රක් කරනවා. ඒක ගැළපෙනවද මේකට? මේකට ගැළපෙන්නේ මේ ඖෂධීය ගුණය විනාශ නොවීමේ තත්ත්වයක ගැනීමට. තද ගින්දරකට අල්ලගත්තොත් මේක ඖෂධීය ගුණය මැරෙනවා. ඒ මද රස්නයේදී මේ ඖෂධීය ගුණය ඒ ආකාරයෙන්ම හදාපවතිනවා. අපට අවශ්‍ය වෙන්නේ ඒකයි. හොඳයි. හිතන්න කාරණා බොහොමයක් තියෙනවා. ඒ තමයි අපි යොදාගන්න උපකරණ, එහෙම නැත්නම් යොදාගන්න අමුද්‍රව්‍ය, ඒකම කාල වේලාව, මේ සියලු දේවල් වෛද්‍ය ශාස්ත්‍රයේදී ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ඉක්මවා දැක්කරොතින් අපිට ඕන කරන දේ සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි ආරම්භ කරමු. අපේ බේත සූදානම් කරගෙන කොතනින්ද පටන් ගන්නවා? ඔව්, අපි ඉස්සෙල්ලම එන්ටුටෙල් මේ වගේ කෝප් එකට ගන්න පුළුවන්. අපි මෙහෙම දාගන්නවා එන්ටුටෙල් ටික. ප්‍රමාණයක් තියෙනවා? ඔන්න අවශ්‍ය අවුන්ස් දෙකක් විතර දාගත්ත හැකි අපට. දැන් මෙතන අවුන්ස් දෙකක් විතර මේ එන්ටුටෙල් ටික මේක දාගන්නවා. ඔන්න ඔහොම. ඊළඟට අපි දන්නවා මේ තෙල් ටික. ඒකත් අවුස දෙකක් විතර අවුන්සයක් ගන්නත් පුළුවන්, අවුස දෙකක් ගන්නත් පුළුවන්. ගෘහයේදී අපට භාවිතා වෙන ආකාරයට ගන්න පුළුවන්. එතකොට අවුන්සයක් ගත්තොත් මේ තෙල් එන්රුටල් දෙක කලවමේ අපට පුළුවන් තේ හෙන්දි එකක් විතර දාගන්න කපුරු. අවුස දෙකක් විතර ගත්තොත් අපට දල වශයෙන් තේ හෙන්දි දෙකක් විතර දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ කපුරු ටිකක්. චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ. ඊළඟට අපි කරන්නේ මේ දෙකම මෙන්න මේ වගේ පහනට අල්ලනවා ටික වෙලාවක්. අපි මේක ආරම්භයේ ඉඳන්ම බලාගෙන හිටියනේ. හැබැයි මේකට වෙලාවක් තියනවද? කාල වේලාවක් මේක රබ් කරන්න? විනාඩි දෙකක් තුනක් විතර කපුරු ටික රත් වෙනකන් වාගේ. ඒ කියන්නේ පැහැ වෙනස් වීමක් තියෙනවද? නෑ, පැහැ වෙනස් වෙන්නේ නැහැ. කිසිසේත් පැහැ වෙනස් වෙන්නේ නැහැ. අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා මේ බෙහෙත් වල ගුණය මං කලින් කිව්වාගේ විනාශ නොවී රඳාපවත්වා ගැනීමත්, කපුරු ටික දිය කර ගැනීමත්. දැන් ඔය හැමදේමත් එක්ක මෙතනදී අපි අල්ලන් ඉන්න වාජනේ වහලා නැහැ. නෑ. හැබැයි මේකදී වහන්න ඕනේද? එහෙම නැත්නම් මේ ආකාරයෙන්ම නෑ, වහන්න ඕනේ නෑ. මේ වාෂ්පශීලී වෙන්නේ නැහැ මේක. කපුරු තෙල් කපුරු අර තෙලත් එක්ක ධාවනය වෙනවා. ඒකින් අපිට මේක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි මෙහෙම ටිකක් සොල්ලන්නේ මේක ටිකක් හොඳට එකට දිය කර ගැනීමටයි. සාමාන්‍යයෙන් මේකේ මද රස්නයක් දැන් මේ එන්නේ. දැන් අපි කතා කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේකෙදී අපි අල්ලන්නේ වාජනය විශේෂත්වයක් තියෙන ඕනද? එහෙම නැත්නම් මැටි වාජනයක් වෙන්න ඕනද? එහෙම නැත්නම් පිත්තල වාජනයක් වෙන්න ඕනද? මොකක්ද ඒ එතනදී කතා කරන්නේ? මැටි වාජනයට වැඩිය සාමාන්‍යයෙන් අපිට පුළුවන් පිත්තල හෝ මේ පිත්තල වාජනයක් වඩා හොඳයි. මැටි එක ටිකක් වෙලා ගන්නවනේ පත්තෙන්ද. කාල වේලාව ගැනත් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක දෙයක් කරදි. මොකද අපි සූදානම් කරන්නේ අද්භේතක්. ඉතින් අද්භේතක් සූදානම් කරගද්දී ඒ වේලාවෙදිම තමයි අපි ඒක සූදානම් කරගන්න ඕනේ. කාල වේලාවත් අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය විදිහට කතා කරගෙන යද්දී. දැන් මේක දැන් මෙහෙම රත් වෙලා තියෙනවා. දැන් මෙහෙම රත් වෙච්චාම අපි මේ ටික මෙන්න මේ වගේ ලොකු භාජනයකට උනන් අරන් දාගන්න පුළුවන්. ගෙදර ගෙදෙද්දී නම් තව බෝතලයකට දාගන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ වගේ ඕන් උහම භාජනයකට දාන්න පුළුවන්. කපුරු තව දිය වෙලා නැති වුණොත් තෙල් වලදී අපිට පුළුවන් කපුරු ටික තව ටිකක් උන්නම් මෙහෙම රත් කරගන්න අර මේ පහන් දැල්ලින්. පැහැ වෙනස් වීමක් ලක් වෙලා නැහැ නේද? නෑ, පැහැ. විනාඩි කිහිපයක් ගත වුණේ සම්දිසෝත
රෝගයට එහෙම නැත්නම් ධනෙහි සමාරුවට අවශ්‍ය කරන විදිහට වැදගත් විදිහට අද දවසේ අපි සූදානම් කරගත්තා අත් බෙහෙත. ඉතින් මේ බෙහෙතේ තවත් විශේෂ දේවල් ගැන කතා කරන්න ඕනේ. ඉතින් දැන් සූදානම්ද බෙහෙත? ඔව්, දැන් සූදානම් වෙලා තියෙන්නේ. අනේ දිය වෙන්නේ කකුරු ටික නේ? කකුරු ටික. ඊළඟට ගෙදර ඕනනම් බෝතල් එක දාගන්න පුළුවන්. නැත්තම් මේ වගේ එකකට දාලා තියාගන්න පුළුවන්. අනේ දැන් මේ සූදානම් කරලා තියෙන්නේ අද දවසේ අපි සූදානම් කරගත්ත අපේ ධනෙහි සමාරුවට අවශ්‍ය වෙන විශේෂ බේත. නැත්තම් එක තෙලක් විදිහට තෙලක් විදිහට භාවිත කරන්න. ඕකට කරනවා නම් තව ගෙදෙද්දිම අපට කරගන්න පුළුවන් දියලුණු. දියලුණු ටිකක් අරගන්නවා. හොද්දර දාන ලුණු කැට ඒ ටිකක් අරගෙන තාච්චියකට හරි ඇතිලිකට හරි දාලා ඕක රත් කරනවා. රත් කරලා ටෙඩි කෑලකට දාලා හොඳ පොට්ටනියක් හදලා ඒ පොට්ටනියෙන් ආබාධිත ධනිස්ස තවලා මේ තෙල් ටික ගන්න පුළුවන්. හැබැයි මේ තෙල් ගන්නකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපේ ක්‍රමවේදයක් තියෙනවා. තෙල් ගන්න ක්‍රමය උඟක් දෙන තෙල් ඉහළ ඉඳලා පහළට ගන්නවා. ඒ ක්‍රමය වැරදි. තෙල් ගන්නකොට ඔරලෝසුවේ කටු කැරකෙන පැත්ත දකුණු පැත්තට හිමින් සීරුව මෘදුව අත ගන්න ඕනේ. ඉතාමත් වේගයෙන් අත ගන්නෙ නැහැ. එහෙම ගාපුවාම අර අපි බලාපොරොත්තු වෙන ගුණය ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන්නේ ඊට වැඩිය ප්‍රතිවිරුද්ධ ගුණයක්. කාඩේජ් කැඩෙන්න පුළුවන්, කාඩ් සම්බන්ධක පටක කැඩෙන්න පුළුවන්, තවත් ධනෙස ඉදිමුතාව වැඩි වෙන්නත් පුළුවන්. හොඳයි. ගාන ආකාරය ගැනත් මතක් කරානේ. අපි මතක් කරන්න ඕන තව දෙයක් තමයි දැන් මේ වගේ බේතක් කොයි වෙලාවටද ගන්න ඕනේ? විශේෂයෙන්ම උදේ හවස. දවල්ට ඕනේ වෙන්නේ නැහැ. අපි උදේට කොහොමත් සන්ධිසෝත වැඩි වෙනවා, රැයට සන්ධිසෝත වැඩි වෙනවා. අපට පුළුවන් උදේ හවසනක භාවිතා කරන්න. දැන් අපි අද දවසේ භාවිතා කරපු දේවල් තියෙන්නේ තුනයි. වර්ග තුනයි තියෙන්නේ. මේ වර්ග තුනට අමතරව මේකට දේවල් එකතු වෙනවද? නැහැ. වෙන එකතු වෙන්න ඕනේ නැහැ. මේ තුන හොඳටම ප්‍රමාණවත්. තව දෙයක් තමයි දැන් සමහරක් වෙලාවට මේ දේවල් හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් කාලේ බේත් කඩේකට ගියොත්. හැබැයි මේ වැඩසටහන බලන් ඉන්න බොහෝ දෙනෙක් ඉන්න පුළුවන් ලංකාවේ පිටස වෙන රටක ජීවත් වෙන. ඔවුන්ට මේක හදාගැනීමේ හැකියාවක් තියෙනවා. පුළුවන්. ඒගොල්ලන්ටත් පිටරටත් මම හිතනවා මේ එන්ඩු තෙල් මීතෙල් කපුරු වුණ තරම් ගන්න තියෙනවා. ටැම්පර් ටැම්පර් කියලා ඉල්ලුවම මොනවදෙන් ගන්න පුළුවන්. මීතෙල් කැස්ටර් ඔයිල් කියලා අපි කියනවා. මීතෙල් තියෙනවා ගන්න පුළුවන්. ඕන රටක ගන්න පුළුවන් මේවා. ඔය දේවල් ගැන කතා කරා වගේම දැන් අපි අත් බේතක් තමයි මේ සූදානම් කරේ. මේ බේතේ ආයු කාලය කොච්චරද? සාමාන්‍යයෙන් මේක නැවතවතාව භාවිතා කරන්න හැකියාවක් තියෙනවද මේ විදිහට? පුළුවන්. කිසිම පාට වෙනස් වීමක් වෙන්නේ නැහැ. තෙල පරණ වෙන්න අපේ ආයුර්වේදය කියන්නේ තෙලක් පරණ වෙන්න තමයි ඒකේ ගුණාත්මක බව වැඩි වෙන්නේ කියලා. දැන් ආයි පාරක් මේක භාවිතාවට ගද්දි රබ් කරන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔය තෙල සම්පූර්ණ නිෂ්පාදක තෙලක් විදිහට තියෙන්නේ. ඕක ආය කිසි දෙකක් කරන්න ඕනෙත් නැහැ, මොනවත් නැහැ. බොහොම හොඳයි. හොඳයි. එහෙනම් අද දවසේ අපි කතා කරේ ඔබට වගේම බොහෝ දෙනෙකුට තියෙන රෝගයක් පිළිබඳව. ඒ තමයි සන්ධිසෝත, එහෙම නැත්නම් ධනෙහි සමාරුව පිළිබඳව. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. අද දවසේ අපි කතා කරපු දේවලුත් එක්ක ඔබේ ජීවිතේට වැදගත් වෙන කාරණා බොහොමයක් තියෙනවා. මේ තියෙන්නේ සන්ධිසෝත රෝගයට පිළියමක් විදිහට. එහෙම නැත්නම් ගෙදරදී සූදානම් කරගන්න පුළුවන් තෙලක්. එහෙනම් බොහෝම ස්තුතියි වේද මහත්තයර. අද දවසේ අපේ වැඩසටහන ලස්සන කරාට. ඒ විතරක් නෙවෙයි, තවත් බොහෝ දෙනෙක් නිරෝගී කරන්න බේතක් කියලා දුන්නාට. නැවතත් මතක් කරනවා අපේ වැඩසටහන පුරාටම කතා කරන්නේ ඔබව සුවතාවයට පත් කරන්න. එහෙමත් නැත්නම් ඔබේ ජීවිතේ ලස්සන කරන්න. අපි හැමෝම කැමති ජීවිතේ ලස්සන ආකාරයට ගත කරන්න. එහෙනම් අපිත් එකතු වෙලා ජීවිතේ ලස්සන කරගන්න. අද දවසට අපි සමුගෙන යනවා. නැවතත් මතක් කරනවා හැමදාමත් හිරු ටීවී සමග රැඳී සිටින්න.